අඩිය අඩිය මල් ළඟට ලං වුණා. මමත් අඩිය අඩිය පස්සට ගියා. බය වැඩි කමට මගේ කකුල් දෙකත් වෙවුලන්න පටන් ගත්තා. ආශයන් උඹ මෙතනද? මම උඹ රූම් එකෙත් බලලා ආවේ. ඒත් එක්ක මෙහෙම කියාගෙන කුස්සියට ඇතුළුනේ කුසල් අයියා. උඹ ආවද? ඕබා මම මේ කිරි එකක් බොන්න කියලා හිතාගෙන කුස්සියට ආවේ. අයියා එහෙම කියලා කුසල් අයියා එක්ක කුස්සියෙන් පිට වෙලා ගියා. අම්මෝ මගේ ඇඟට ලී ටිකක් කිනුවේ මේ වෙලාවේ. මොන වුණත් දෙයියෙක්ගේ කුසල් අයියා මේ වෙලාවේ ආවේ නැත්තම් මට මොනවෙන් මොනව වේද කියලා දන්නේ නැහැ. අයියා මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා හිතාගන්න බෑ. සමහර විට අයියා බොන මත්කුඩු නිසා අයියාගේ මානසිකත්වයට බලපෑමක් වෙලා ඇති. ඒ දිගින් දිගට මේ වගේ දේවල් වුණොත් මට මේ බංගලාවේ ඉන්න ලැබෙන්නේ නැහැ. ඒකට මට කරන්න දෙයක්වත් නැහැ. පැනලා ගිහිල්ලත් මම කොහේ යන්නද? එහෙම ගෙදරින් පැනලා ගියොත් මම නැති කරදරයක උනත් වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ හොඳට හිතලා බලලා තීරණයක් ගන්න ඕන කියලා මට හිතුණා. මම කුස්සිය අස් කරලා ඉවර වෙලා වතුර කේතලේ ලිපට තිප්පේ අයියට කිරි එකක් හදන්න හිතාගෙන. අඩුපාඩුවක් කියන්නේ නැති වෙන්න කිරි එකක් හදන්න ඕන. නැත්තම් අයියා ආයෙමත් මාත් එක්ක රණ්ඩුවටේ. මගේ අතිනුත් කෑම බීම හදනකොට සුළුසුළු අඩුපාඩුකම් වෙනවා ඇති. මට මේ දේවල් කවුරුත් උගන්වුවේ නැහැ. මමයි තනියම උගියන් ඉගෙන ගත්තේ. මට යන්තම් තේරෙන වයසින්නම් මම බංගලාවේ වැඩ කළේ. ඉතින් සුළු අඩුපාඩුවක් වුණත් ඒකට සමාව දෙන්න තරම් මේ බංගලාවේ මිනිසුන් කාරුණික හදවතක් නැති එක ගැන මට හරිම දුකයි. මම කිරි එක හදන්න ලෑස්ති වෙනකොටම අයි ආයෙමත් කුස්සියට ආවා. උඹ තාම ඉුවේ නැද්ද? නෑ අයියේ. මොන මගුලක්ද එනම් මෙච්චර වෙලා මේ කැසර රිංගගෙන ඔබ කලේ? අයියා හිටියේ කේන්තියේ. අයියා මාත් එක්ක ආයෙමත් පැටලෙන්න හදන්න කියලා මට තේරුණ නිසා මං නිහඬව හිටියා. උඹේ කටේ පිට්ටුද? ආ කතා කරන්න බැරිද උඹට? එහෙම කියලා අයියා ළඟට ඇවිත් මගේ කොණ්ඩෙන් අල්ලගත්තා. අනේ අයියේ මම මේ දැනුයිනේ ආවේ. ඉතින් උයන්න වෙලාවක් තිබ්බේ නෑ. ආපු ගමන් මම කුසියස් කළා. මම හිතට දැනුණ දුකයි බයයි නිසාම අඬ අඬාම උත්තර දුන්නා. තෝව මම කොහොමද අල්ලගන්න හිටියේ? තෝ ඇයි අම්මට මං ගැන කියලන් කිව්වේ කියපන් බැල්ලි. ආ කියපන් පට්ට බැල්ලි. අයියා මාත් එක්ක මේ තරම් තරහකින් ඉඳලා තියෙන්නේ එදා වුණ සිද්ධිය නිසායි. ඒ කියන්නේ මාසකටත් වැඩි කාලයක් ගත වුණත් අයියා තාමත් ඒක අමතක කරලා නැහැ. මම එහෙම කිව්වේ ඔයාව හදාගන්නනේ අයියේ. මම ආට තියෙන ආදරේ නිසානේ. අනේ උඹේ ආදරේ කටවහපා පට්ට බැල්ලි. එහෙම කියලා අයියා එකපාරට මගේ කම්බුල හරහා පාරක් ගැහුවා. අනේ අයියේ මට ගහන්න එපා අයියේ. ඔයා ඕන දෙයක් කරගන්න. මම ආයෙත් අම්මට කියන්නේ නැහැ කිසි දෙයක්. මම අයියට අත් දෙක එකතු කරලා වැඳලා කිව්වා. නවත්තපන් උඹේ ඔය නාඩගම්. එහෙම කියලා අයියා මට පයි එකක් ගැහුවා. ආව්. ඒ පාර වැදුනේ මගේ දණහිසට. වේදනාවට මට වාරු නැතුව බිමට වැටුණා. අද උඹට මම හොඳ වැඩක් කරනවා. ආයෙත් කියලා නොකියන්න බලාගනි. එහෙම කියලා අය එකපාරටම අතර ගත්තේ ලිපේ උතුරමින් තිබ්බ වතුර කේතලේ. අනේ අයියේ එපා. අනේ මම වඳින්නම් එපා අයියේ. මම මරලා දෝණි දීලා කෑ ගැහුවා. ඒත් අයියා නෙමෙයි නැවතුනේ. ඒ බං ශිහාන් උඹට පිස්සුව දිලද බං? මොනවද මේ කරන්නේ? ඒත් එක්කම කුසල් අයියා ඇවිත් අයියාගේ බඩමැත්තෙන් අත් දෙක දාලා අයියා වල්ල ගත්තා. උඹේ හාට වියන් කුසලයා, මේක මගේ කෙතර ප්‍රශ්නයක්. එහාට වෙයා. අයියා ඒ කේතලේ අතේ තියාගෙන මල් ළඟට එන්න දැඟලුවා. නංගි ඔයා යන්න දුවන්න.
එහෙම කියලා කුසල් අයියා කෑ ගැහුවා. හැටි දැටි සිවුරක් තිබ්බ අයියා එක්ක පොරබදින කුසල් අයියටවත් බෑ. ඒ නිසාම මම අමාරුවෙන් නැගිටලා කකුලත් ඇද ඇද මිදුලට දෙව්වා. එහෙම දුවල ඇවිත් මිදුලි බංකුවෙන් ඉඳගත්තා. දන හිසෙන් දැනෙන වේදනාව දරා ගන්න බැරි වේදනාවක්. ඊටත් වඩා හිතේ වේදනාව වැඩි. මේ තරම් නපුරු වෙන්න පුළුවන් දෙයියනේ මගේම පවුලේ අයට. එයාලා මොන දේ කළත් මම කවදාවත් මගේ පවුලයට වෙනස්කමක් නපුරුකමක් කරලා නැහැ. එහෙම කරන මට ඇයි දෙයියනේ මේ මිනිස්සු මේ විදියට සලකන්නේ? උපතින්ම අවලස්සන රූපයක් තියෙන මාව තවත් අවලස්සන කරන්න නේද අයියාද ලෑස්ති උනේ? අද නම් මට මගේම පවුලේ අය ගැන දැනුනේ පුදුම කලකිරීම. දුක. තවත් නම් මට මේ දුක ඉවසගෙන ඉන්න බෑ. මම කොළඹ එන්න හදනකොට මට හීනෙන් ඇවිත් ආච්චි අම්මයි අර ගෑනු කෙනයි කියපුව මතක් වුණා. මේ වගේ ලොකු කරදර වෙන නිසා තමයි එයාලා මට මුලින්ම අනතුරු වංගවන්නේ නැත්තේ. ඒත් මම මොනව කරන්නද? මම කොහේ කියලා යන්නද? තවත් මේ දේවල් මට ඉවසගෙන ඉන්න බෑ. ඒ නිසා අද අම්මයි තාත්තයි එක කතා කරලා මේක විසඳ ගන්න ඕන කියලා මම හිතුවා. නංගෙට තුවාලයක් නෑ නේද? මම මිදුලේ ඉඳන් කල්පනා කර කර ඉන්නකොට කුසල් අයියා ඇවිත් මගෙන් ඇහුවා. නෑ නෑ අයියේ. අයියා දැන් යන්න. අපේ අයියා එහෙම දැක්කොත් මාත් එක්ක කතා කර කර ඉන්නවා තවත් ප්‍රශ්නයක්. මම බයෙන් වටපිට බලමින් කිව්වා. නෑ නංගි. ඔය බය වෙන්න එපා. ඌ හොඳට නිදි. මම ඌ නිදා ගන්නකන් ඉඳලා ආවේ. එතකොට තමයි මම සැනසෙල් සුසුමක් පිට කරලා ආයෙමත් බංකුවෙන් ඉඳගත්තේ. නංගේ, මම ඔයාට වෙච්ච හැමදේම දන්නවා. ඔයාගේ ඔළුව පැලෙන ගැහුව නිසා නූරලිය ගියා කියලාත් මම දන්නවා. ඔයා දැන් හැමදාම මෙහෙම ඉන්නද නංගේ කල්පනාව? මම වෙන මොනව කරන්නද අයියේ? මට වෙන යන්න එන්න තැනකුත් නෑනේ අයියේ. කිසිම දවසක මම පිටස්සර කෙනෙක් ඉස්සරහ මගේ අසරකම් අසරණකම් පෙන්නලා නෑ. ඒත් අද මට අසරණකම් උපරිමයෙන්ම දැනෙනවා. ඒත් අද ඒ අසරණකම හොඳින්ම තේරුම් ගත්ත කුසල් අයියා පිටස්තර පිරිමියෙක් කියලා මට දැනුනේ නෑ. මං කැමති නංගී ඔයාව මගේ ළඟට ගන්න. මට උත්තරයක් දෙන්න නංගී. ඒත් අයියේ, අයියා කැමති වුණාට අයියාගේ අම්මා තාත්තා කවදාවත් මට කැමති වෙන එකක් නෑ අයියේ. ඔයා ඒ ගැන හිතන්න එපා. මාව විශ්වාස කරන්න. මම මේ හැමදේම බලා ගන්න. කුසල් අයියා මගේ අතකින් අල්ලන ගමන් කිව්වා. ඒ දෙයනේ මගේ පවුලේ මිනිසුන්ම මට මෙහෙම කරනකොට මම කොහොමද කුසල් අයියාව විශ්වාස කරන්නේ? මාව විශ්වාස කරන්නේ කොහොම කියලාද ඔය කල්පනා කරන්නේ? කුසල් අයියා මා දකිනා වෙලා මගේ හිතේ තියෙන දේ හරියටම කිව්වා. ඒත් කල්පනා කරන්න ඕන අයියා තව ටිකක් මේ ගැන. හරි නංගේ, ඔයා මට කල්පනා කළ ඉක්මනින් කියන්න. මම යන්න. පරිස්සමින් ඉන්න. කුසල් අයියා මගේ ඔළුවත් අතගාලා එහෙම කියලා යන්න ගියා. කුසල් අයියා හොඳ කෙනෙක් කියලා මට එකපාරටම හිතුණා. ඒත් මට එයාවත් මේ වෙලায় විශ්වාස කරන්න අමාරුයි. ඒත් මාව හැම වෙලාවකම කුසල් අයියා අපේ අයියාගේ බේර ගන්න ආරක්ෂා කරන හදනවා වගේ හැඟීමක් මට දැනුණා. විශ්වාසය අවිශ්වාසය අතර මං අතරමං වෙලා හිටියේ. ඒත් ඒ වෙනකොට මගේ හිතේ කුසල් අයියා ගැන ටික ටික පැහැදීමක් ඇති වෙලා තිබ්බේ. මම තව ටිකක් මේ ගැන හිතලා කුසල් අයියාට වචනයක් දෙන්න හිතාගත්තා. මම රෑ වෙනකම් බංගලාව ඇතුළට ගියේ නෑ. මගේ හිතේ තිබ්බ තරහටම රෑට කෑම හැදුවෙත් නෑ. මුකුත්ම කරන්නේ නැතුව කල්පනා කර කර මිදුලට වෙලා හිටියා. අයියත් පේන්නේ හිටියේ නැති නිසා තාම නිදි කියලා මට හිතුණා. මම කලුවරේ මිදුලට වෙලා ඉන්නකොට අම්මයි කාර් එක ගේට්ටුවෙන් ඇතුල් කළා. වෙනද වගේ බංගලාවේ ලයිට් එකක්වත් දාලා නැති සාදු මන්ද අම්ම කාර් එකෙන් බහිනකොට අම්මගේ මූණේ තිබ්බ කේතියක් කියලා මට හිතුණා. අම්ම මාව දැක්ක නොදැක්ක වගේ බංගලාවට ඇතුල් වුණා. මොකද අනීතා, උඹට වෙලා තියෙන්නේ? ඇයි මේ ගෙදර ලයිට් එකක්වත් දාලා නැත්තේ? ආච්චි අම්මයි එක ඉඳලා උඹටත් දැන් එයාට වගේ පිස්සුද? අම්ම කෑ ගහගෙන මේ එළියට ආවා. මම මොනව කිව්වත් ආච්චි අම්මට මුකුත් කියනවට මම කැමති නෑ. ඒ නිසා මට දැන් ඔය අම්මගෙන කේන්තියක්.
ඒත් මම මුකුත්ම කතා නොකර අම්මා දිහා රවල බලලා මගේ කාමරයට ආවා. අම්මා දිහා රවල බලන එකත් පාපයක්. මම එහෙම කරපු පළවෙනිම අවස්ථාව මේ. ඒත් අපේ අම්මට එහෙම කරන එක පව් නෑ කියලා මට හිතුණා. මොකද අම්මා තාත්තගේ මොනම හේතුවක් නිසාමද මන්දා මට වෙන්නේ ලොකු අසාධාරණකමක්. මේ විදිහට මේ ලෝකෙට බිහි වුණේ මගේ කැමැත්තෙන් නෙමෙයි. දරුවෝ බිහි කරන්න දෙන්නගෙම කැමැත්ත මත. දෙමව්පිය වුණා මේ බිහි වෙන දරුවෝ මොන වගේ වුණත් බාර ගන්න ඕන. යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. දරුවට ආදරේ සෙනෙහස දෙන්න ඕන. මට මේ කිසිම දෙයක් නොලැබෙන්නේ මගේ වරදක් නිසා නෙමෙයි. අම්මයි තාත්තා එකතු වෙලා මාව බිහි කරපු වරද නිසා. ඉපදීම දුකක් වේදනාවක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළානේ. මේකත් මගේ ලැබීම වෙන්නේ නැති. ඒත් හැමදේම දෙහිම කියලා නිශ්ශබ්දව ඉන්න මට බෑ. අනීතා අනීතා මොකද උඹා දුර නැත්තේ? අම්මා දොරට ගහමින් කෑ ගහනව මට ඇහුණා. මම ඒත් සද්දයක් නැතුව හිටියා. බඩගින්න දැනෙනකොට විතරයි අම්මට මාව මතක් වෙන්නේ. දොරට ගහලා ගහලා ඇති වෙලා අම්මා බැන බැනම යන්න ගියා. මම කාමරෙට වෙලා හිටියේ තාත්තා එනකම්. ප්‍රශ්න විසඳන්න නම් තාත්තා ළඟ ඉන්න ඕන. මම ඇඳට ඇවිත් ඇඳේ දිගා වුණා. හදිස්සිය මායමත් මට කුසල් අය මතක් වුණා. කුසල් අය හොඳ කෙනෙක්. නැත්තම් මේ වගේ කෙනෙක් බාර ගන්න කැමති වෙන්නේ නෑනේ. මටත් නොදැනීම මගේ හිතේ කුසල් අය ගැන ආදරයක් ඇති වෙලා දෝ කියලා මට හිතුණා. මොකද නිතර නිතරම මට කුසල් අය මතක් වෙන්න පටන් ගත්ත නිසා. කල්පනා කර කර ඉන්න අතරේ තාත්තා කාර් එක එන සද්දේ ඇහුණා. මොනවද අනේ අර අරකිල වෙලා තියෙන්නේ? අද රෑට කෑම හදලත් නෑ. මම මහන්සිලා ඇවිත් ඔව්ව කරන්න ඕනද? ඔයාලගේ අම්මතුම ඕකේ ඕන්ඩ වඩා හුරතල් කළේ. එයා දැන් මැරිලා ගියා. අපිට තමයි අනේ කරදරේ. තාත්තා ගෙට ගොඩ වෙන්නත් කලින් අම්ම කේලම කියනෝ මට ඇහුණා. මමත් බලාගෙන හිටියේ තාත්තා එනකන්නේ. ඒ නිසා මම ඇඳෙන් නැගිටලා කාමරේ ඉඳන් ස්තෝපුවට ගියා. මොකෝ අනීතා, ඒ ගමන දැන් වෙලා තියෙන්නේ? මොකද අද ඉුවේ නැත්තේ? මේ අම්මා කියන්නේ. තාත්තා මාව දැක ගම අම්මා ඇහුවා. අම්මා මට මන් දිහා බලාගෙන හිටියේ රවාගෙන. තාත්තා මට තවත් මේ ගෙදර ඉන්න බෑ. ඒ නිසා මාව ආයෙමත් නෝරෙලි බංගලාවට ගිහින් දාන්න. නැත්තම් මං තනියම හරියනවා. මම එකෙල්ලේ තාත්තා දිහා බලාගෙන කිව්වා. මොනවද අනීතා මේ කියවන්නේ? මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? මට අයියා එක්ක ඉන්න බෑ තාත්තා. අද අයියා මට මොනවද කරන්න හැදුවේ කියලා තාත්තා දන්නවද? එයා අද උණු වතුර මගේ ඇඟට හලන්න හැදුවා. මම ඇස්සල කඳුළු පුරවගෙනම කිව්වා. පුතා නිකන් එහෙම කරන්නේ නෑනේ. මෙයාත් මොනවා හරි ඕන නැති වැඩක් කරන්න තියානේ. අම්මාට ඕනුනේ හැම වෙලාවකම අයියා හොඳ මිනිහ කරලා මගේ පිට වරද පටවන්න. මට අම්මා ගැන දැනුනේ පුදුම කේන්තියක්. ඔයා පොඩ්ඩක් කටවහගෙන පැත්තකට වෙලා ඉන්න අම්මා. මොකද ඔයා මුළු දවසම මේ ගෙදර නෑනේ. ඒ නිසා කවුද හරි කවුද වැරදි කියලා අම්මා දන්නේ නෑනේ. මම කේන්තිය මෙහෙම කියනකොට අම්මගේ ඇස් උඩ ගියා. මම කවදාවත් එහෙම කතා කළ නැති නිසා අම්මා පුදුම වෙන්නේ නැති. බලන්න අනේ මෙයා මට කතා කරන විදිහ. මෙයාත් ඔහේ කටවහගෙන බලාගෙන ඉන්නවා. අම්මා බොරුවට අඩමින් කිව්වා. ඔයත් ටිකක් කටවහගෙන ඉන්න ශාමලි. තාත්තා අම්මා දිහා බලාගෙන කියනකොට අම්මා බොරුවට තවත් හයියෙන් අඩන්න පටන් ගත්තා. මොකෝ මොකෝ මමි, මේ මා හයියෙන් අඩන්නේ? ඒත් එකම අයියා එහෙම අහගෙන පහලට ආවා. මාත් හිටියේ ඔයා එනකන් තමයි. මම හිතින් මිමිනුවා. අනේ බලන්න පුතේ, මේකි මට කතා කරන කැත. අම්මා අඬමින් අයියාගේ ඇඟේ ඉල්ලුණා. මම නම් ඔය නාඩගම් ඕන තරම් දැකලා තියෙනවා. ඒ නිසා මම සතියකට ගණන් ගන්නේ නැතුව අහක බලාගත්තා. ඇයි ඇයි මමි, මේකි මොනවද දැන් කියන්නේ? අයියා එහෙම අහගෙන අම්මවත් පැත්තකට කරලා මට ගහන්න වගේ ඉස්සරහට ආවා. පුතා, ඔයා අද අනීතගේ ඇඟට උණු වතුර දාන්න හැදුවා කියන්නේ ඇත්තද?
තාත්තා එහෙම ආනකොට ඉස්සරහට ආපු අය බිම් බලාගෙන අඩිය දෙකක් පස්සට ගියා. පුතා ආයෙත් මේ ගෙදර ඒ වගේ දේවල් වෙන්න බෑ. හරිද? මම තමයි තාමත් ඔයාට අනීතට දෙන්නටම කන්න දෙන්නේ. ආයෙත් ඒ වගේ දෙයක් වුණොත් මම මේ විදිහට විසඳයි කියලා හිතන්න එපා. තේරුණාද? තාත්තා සද්දෙන් එහෙම කියලා කාමරයට ගියා. අයියයි අම්මයි මන් දිහා බලාගෙන හිටියේ මාව කෑලි කපන්න පුළුවන් තරම් තරහකින්. මම මේ දෙන්නම ගණන් ගන්න නැතුව කාමරයට ආවා. මට තාත්තගේ තීරණය ගැන හිතට සතුටක් දැනුණා. අම්මයි අයියයි නම් මෙතනින් පස්සේ මාත් එක්ක තවත් තරහ වෙයි. ඒත් කරන්න දෙයක් නැහැ. මට මගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි තාත්තට කියලා කියන්න උනේ. එහෙම හිතලා මම හිත හදාගත්තා. මම වෙනද වගේම පහුවෙන්ද උදේත් නැගිටලා ගිහ කුස්සියට. මම කුස්සියට ආවේ නැත්තම් මේ ගෙදර මිනිස්සු බඩගින්නේ. ඒ විතරක් නෙමෙයි මාත් බඩගින්නේ. මම කිරියක හදාගෙන අම්මගේ කාමරයට ගියත් අම්මා හිටියේ නැහැ. බාත්รูම් එකේ කවුරු හරි ඉන්න සද්දයක් වුණා. අම්මද තාත්තද කියලා හිතාගන්න බැරි වුණ නිසා මම කිරි වීදුරත් අරගෙනම මිදුලට ගිහින් බැලුවා. මිදුලේ අම්මගේ කාර් එක තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් අම්මා උදේම යන කෙනෙක් නෙමෙයි. සමහර විට අම්මා තරහටත් එක්ක උදේම සැලොන් එකට යන්නේ නැති කියලා මට හිතුණා. මම ඒ කිරියක අරන් ආයෙමත් කාමරයට ගිහ තාත්තට දෙන්න. ඒ වෙනකොට තාත්තා ඔෆිස් යන ලෑස්තියෙම හිටියේ. මම මුකුත්ම නොකිය කිරියක මේසෙ උඩින් තියලා එන්න හැරුණා. අනීතා, මම කාමරේ දොර ළඟට එනකොට තාත්තමට කතා කළා. ඇයි තාත්තා? අයියගෙන් කරදරයක් වුණොත් මට කියන්න. මම ඒක විසඳන්න. තාත්තා මල් ළඟට ඇවිත් කිව්වා. මම මුකුත්ම නොකිය ඔළුව දෙපැත්තට වැනුවා. මේ සල්ලි ටික ඔයා තියාගන්න. ඔයාට ඕන දෙයක් ගන්න. තාත්තා එහෙම කියලා සාක්කුවෙන් ඇදලා 10 කොළ කිහිපයක් මගේ අතේ තිබ්බා. ඒත් මට කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා. ඒ නිසා මම නිහඬව සල්ලිත් අරගෙන කාමරයෙන් පිට වෙලා කුස්සියට ආවා. කුස්සියට ආපු ගමන් කළේ තාත්තා දුන්න 1000 නෝටු ටික ගණන් කරලා බලපු එක. එතන රුපියල් 4000ක් තිබ්බා. තාත්තා හිටියට වඩා ගොඩක් වෙනස් වෙලා කියලා මට හිතුණා. තාත්තගේ ඇස්වල මම කවදාවත් දැකලා නැති අමුතු දුකක් හැංගිලා තියෙනවා දැක්කා. සමහර විට තාත්තා මං ගැන ආච්චි අම්ම ගැන දුක් වෙනවා ඇති. කවදාවත් සල්ලි මගේ අත දිල නැති තාත්තා අද සල්ලි දුන්නේ තේ දුක හංගන්න වෙන්න පුළුවන්. මට පළවෙනි පාට තාත්තා ගැන දුක්ක් හිතුණා. කොහොම වුණත් පළවෙනි පාට ලොකු ගාණක් මගේ අතට ලැබුණ නිසා මගේ හිතේ සතුටකුත් තිබ්බා. මම කාමරයට ගිහින් ඒ සල්ලි අල්මාරි රාජ්‍යයෙන් දාලා ලොක් කරා. කාමරේ ඉඳලා එනකොට මට ඇහුණා තාත්තේ කාර් එක පිටත් වෙනවා. මම ආයෙම තාත්තේ කාමරයට ගියේ හිස් කිරි වීදුරු අරගෙන ඉන්න. මේසේ උඩ තිබ්බ කිරි වීදුරු අරගෙන ඉන්න හදනකොට හිතුණා කාමරේ පොට සෝදිසි කරලා බලන්න ඕන කියලා. මොකද මට නිකමට හිතුණා ආච්චි අම්මා හංගපු රහස තාත්තා දන්නව ඇති කියලා. ඒ නිසා මම ආයෙමත් කිරි වීදුරු මේසෙ උඩින් තියලා කණ්ණාඩි මේසෙ ලාච්චු බැරියා. ඒත් ඒකේ තිබ්බේ ඔක්කොම අම්මා ලිප්ස්ටික් පවුඩර් වගේ දේවල්. තව ලාච්චු දෙක තුනක් මැරිලා බැලුවා තේවැ මුකුත්ම තිබ්බේ නැහැ. මම එහෙම මේව වහලා වීදුරුවත් අරගෙන ඉන්න හදනකොට දොර ළඟ හිටගෙන හිටපු කෙනා දැකලා මගේ ඇස් උඩ ගියා.